මේ සුබ පණවිඩයක් කියන්න කියලාවේ. ඉතින් අයිබෝන් අයිබෝන් ජනි අයිබන් සතර ජනිත් රොඩ්‍රිගෝ අයිඩියා හෙල් සාමාන්‍ය අධිකාරි. මොකද මේ අයිඩියා හෙල් කියන්නේ ජනිත්? එතකොට අයිඩියා හෙල් චතුරව නිර්මාණශීලී ඕන එක්කෙනෙක්ට ඇවිල්ලා නිදහසේ නව නිර්මාණ කරන්න පුළුවන් තැනක් තමයි අයිඩියා හෙල් කියන්නේ. ඒ කියන්නේ මොකද මේක ප්ලැට්ෆෝම් එක? අපි විශේෂයෙන්ම මෙතන බලන්නේ චතුර YouTube. YouTube ක්‍රියේෂන්ස් තමයි වැඩියෙන්ම මෙතනින් වෙන්නේ. වර්ගඩි 20000ක ලොකු නවීන ස්ටුඩියෝ එකක් තියෙනවා. ලංකාවේ ලොකුම ග්‍රීන් ස්ක්‍රීන් එක අපිට තියෙනවා. ලයිට්, ෆිල්මින්, සවුන්ඩ් ඉක්විප්මන්ට් ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම අපි නොමිලේ දෙන්නේ අපේ සමාජිකයන්ට. සමාජිකයෝ කිව්වම දැන් කවුද මේ සමාජිකයෝ? කොහොමද සමාජිකයෝ මේකට බඳවගන්නේ? අපි මුලින්ම බාන්නේ චතුර ඒගොල්ලන්ට අදිස්ථානයක් තියෙනවාද කියන එක විතරයි. නිර්මාණශීලී අදිස්ථානයක් තියෙන ගොඩ දෙනෙක් අපි එක්ක දැන්ටමත් එක්ක අහුවෙලා තියෙනවා. channel 60ක් තියෙනවා YouTube එකේ. ඒ සියල්ලම මුදල් උපයන channel. හරි. දැන් අපි හිතමු ගෙදර තරුණයෙක් ඉන්නවා. මේ තරුණයා කාමරේ, නාන කාමරේ, ලිඳ ළඟ සින්දු කියන තරුණියා. මෙයාට හිතෙනවා මට හොඳ ලස්සන සින්දු කියන්න පුළුවන්. මට ඕන මේකෙන් මුදල් උපයන්න. ඒතර එයා කොහොමද ඒක අයිඩියා හෙල් එකට ඇවිල්ලා කියන්නේ? කොහොමද මේක කරන්නේ? ඔව්. දැන්ටම එහෙම ගොඩ දිනෙක් ඇවිල්ලා දැන්ටමත් මං කිව්වා වගේ සල්ලි උපයනවා චතුර. ඉතින් මෙච්චර කල් ලංකාවෙම්ම YouTube එකේ සල්ලි උපයන්න විදියක් තිබුණේ නැහැ. මොකද YPP YouTube partner program එක දැන්ටත් ලංකාවේ විවෘත නැහැ. නමුත් අයිඩියා හෙල් එක මේ වගේ ලොකු නවීන ස්ටුඩියෝ එකක් පෙන්නලා අපි කිව්වා YouTube එකට ලංකාවේ අපිට මෙහෙ ටැලන්ට් එක තියෙනවා, තැලෙන්ත තියෙනවා අලුත් නිර්මාණ කරන්න, අපිට මේක දෙන්න කියලා. ඉතින් දැන් මාසෙකට උදදී ඒ මොනිටයිසේෂන් ability එක අයිඩියා හෙල් එකට ලැබිලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඕන වා කිව්වා වගේ ගෙදර සින්දු කියන තව ඕන ඒ වගේ ටැලන්ට් එකක් තියෙන අපි ළඟ දැන්ට ෂෙෆ්ස්ලා ඉන්නවා, ඩාන්ස් කරන අය ඉන්නවා, ටැටූ ආටිස්ට්ලා ඉන්නවා. ඒ වගේ ඕන එක්කෙනෙක්ට සතුර අපිත් එක්ක අහුවෙලා YouTube එකෙන් මුදල් උපයන්න පුළුවන්. එතකොට දැන් මීට ඉස්සෙල්ලත් කට්ටිය දැන් උදාහරණයක් විදිහට අපි ඉඳලා වීඩියෝ එකක් කරනවා, අපි කියන දේවල් අරගන්නවා, අපි YouTube channel එකේ දානවා, කට්ටිය බලනවා, මේවා ෂෙයා වෙනවා. දැන් ඒකේ මේකේ වෙනස මොකද්ද? ඔව්, ඒකේ channel එක චතුර වාට monetize කරන්න බෑ. මොකද මං කිව්වා වගේ YPP ලංකාවට විවෘත නැහැ. ඉතින් අපි through ආවොත් ඒ channel එකේ මුදල් උපයලා ඒ channel එකේ subscriber count එක වැඩි කරලා Tamanta ලෝකෙ දින වුණත් YouTuber කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය දැන් ඔබ කියනවා ලෝකෙම දිනන්න පුළුවන් කියලා. දැන් ඒතකොට ලංකාවේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් ගත්තම අපි උදාහරණයක් විදිහට මිලියන 6ත් 9ත් අතර ප්‍රමාණයක තමයි මේ ගිවිච්ච කාලවකවානුවේ දෝල්ණි උනේ. ඒක සීග්‍රෙන් වැඩි වෙනවා. හැබැයි අපිට පුළුවන් ද YouTube එකකින් මෙහෙම සල්ලි හොයන්න? මේ හැමෝම අපි දාන වීඩියෝස් බලයිද? අපිට තියෙන ප්‍රශ්නේ ඒකනේ. ඔය ප්‍රශ්නේ තමයි YouTube එකටත් තියෙන්නේ සතර. මොකද අපේ ජනගහණය පොඩි, ඔයා කිව්වා වගේ. ඉතින් මේ වගේ රටකට අපි YPP එක අරින්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි YouTube එකටත් තියෙන්නේ. හැබැයි අපි මෙතනින් පෙන්වලා තියෙනවා දැන්ටමත් අපේ ඉන්න channel වල ගොඩක් සන්නාම දැන්ට බිහිවිලා තියෙනවා YouTube එකෙන්ම. ඉතින් ඒ experience එකෙන් සතුට අපි පෙන්වලා තියෙනවා නෑ අපේ ජනගහණය පොඩි උනත් අපිට ලෝකෙම හොල්ලන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන් ලංකාවේ. ජනිත් ඔයා කිව්වා 60ක් විතර ඉන්නවා කියලා පිරිසක්. කවුද මේ අතරින් ජනප්‍රිය වෙලා ඉන්නේ? ඔව්, ගොඩ දෙනෙක් ඉන්නවා චතුර. දැන් දෙතුන් දෙනෙක්ව මංගින් මිස් වෙනවානේ 60ක් කියන්න බෑනේ මෙතන. ඒකින්ද ගොඩ දෙනේ තරහ වෙයි. නමුත් මම දැන් ලොකු සන්නාම දැන්ටමත් ප්‍රවීණ ඔටාරා, දුෂාන්ත්, සචිනි, ජිප්සීස් කණ්ඩායම මේ වගේ ලොකු නමුත් අපිත් එක්ක ඉන්නවා. ඊට ඇරෙන්න අලුත්ෙන් ආපු YouTube සන්නාම SL Diaries, Travel with Wife ඒ වගේ කෙටි කාලෙකදී ගොඩ දෙනෙක් දන්නා බ්‍රෑන්ඩ්ස් විදියට දැන්ටමත් හැදිලා තියෙනවා අපින් through ආපු ක්‍රියේටර්ස්ලා. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මේ කියපු අය වෙන්දට වඩා සමාජ මාධ්‍ය වැඩිපුර පේනවා. ඔන්න YouTube එකේ පේනවා, Facebook එකේ පේනවා. මේගොල්ලෝ මේ නිකන් වීඩියෝ එකක් කරලා දාලා ඇති කියලා. නමුත් බලන් ගියාම එහෙම නෙමෙයි ඇවිල්ලා තින්නේ මේගොල්ලෝ ඔක්කොම අයිඩියා හෙල් එක හරහා. දැන් ඉස්සරහට මේ ලෝක යන ට්‍රෙන්ඩ් එකත් එක්ක බැලුවෙන් පස්සේ ගොඩ දෙනෙක් මේ නිව් මීඩියා වලට වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙනවා. එහෙම වුණාම ඔබ හිතනවාද ලංකාවේ තරුණයෙකුටත් මට ඇවිල්ලා ලස්සන්ට මං රස්සාව කරන්නේ YouTube එකේ, මගේ රස්සාව YouTube එකට මොනවාරි වීඩියෝ එකක් කරන්නේ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් කියලා? මේ සංකල්පය තමයි චතුර අපි ලංකාවට ගේන්න හදන්නේ. මොකද තමන්ගෙම නව නිර්මාණ, ඔරිජිනල් නිර්මාණ, ඒක තමයි අපි අයිඩියා හෙල් එකේ විශේෂත්වය. මොකද අපි හිතනවා ඔරිජිනල් ක්‍රියේෂන් කියන දේ ඉතාම ප්‍රබල දෙයක්. ඒ අලුත් දේ කරන්න තමයි අපි මේ අයිඩියා හෙල් එකට MCN status එක කියන එක YouTube එකෙන් අපිට ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ মালටි channel network status එක. මේක හරහා තමයි අපි දැන් ඔක්කොටම ලාභ උපයන්න පුළුවන්, YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. ඉතින් ඒ නව නිර්මාණකරණය තමයි චතුර අපේ මෙතන theme එක වෙන්නේ. දැන් අදහසක් ආවා මේක බලන් හිටියා කොහේ හරි ඉන්න තරුණ දෙහි අත්ත කණ්ඩී වේවා, ගාල්ලි වේවා, මාතර වේවා, ඈත යාපරේ වුණත් කමක් නැහැ.
අවොත් අදහසක් කොහොමද ඔගොල්ලොත් එක්ක එකතු වෙන්නේ? ඔව් අපිට ඕන වෙලාවක කතා කරන්න පුළුවන් චතුර අපේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ ඉතාම සිම්පල් ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා. ඒක පුරවලා අපිට එව්වොත් අපි ඒගොල්ලන්ට කතා කරනවා. අපේ වෙබ්සයිට් එක තමයි www.idahell.lk. ඒරෙන්න ඕන වෙලාවක මෙතනට එන්න පුළුවන්. අපි භාෂා මාධ්‍ය තුනෙන්ම විවෘතයි. දැන්ටමත් භාෂා තුනෙන්ම YouTube channel කරගෙන යන ගොඩාක් ක්‍රියේටර්ස්ලා ඉන්නවා. ඒ අරෙන් අපිට ඩිරෙක්ට්ලි මෙතනට ඇවිල්ලා අපි අල්විස් ප්ලේස් එකේ ඉන්නේ කොළඹ. අපේ දොර හැමදාම විවෘතයි ඒගොල්ලන්ට. නැත්නම් අපිට අපි ඕන එක්කෙනෙක්ට සමාජ සෝෂල් මීඩියා හරහා මෙසේජ් එකක් එවලා අහන්න පුළුවන්. මොකද දැන්ටමත් ගොඩ දෙනෙක් එහෙම කරනවා චතුර. අපිට කතා කරලා අහනවා කොහොමද මේක කරන්නේ, අපිට ක්ලිප්ස් එවනවා, මේකයි මගේ ටැලන්ට් එක, මොකද්ද හිතෙන්නේ. ඉතින් ඒ වගේ ඇඩ්වයිස් එකක් දෙන්න අපි ඕන වෙලාවක ලෑස්තියි චතුර. ඉතින් මම හිතන්නේ අනාගතයේ මේකයි ජනප්‍රිය සන්නාම ඉන්නවා, රූපවාහිනියේ තරු ඉන්නවා, රූපවාහිනියේ කතා කරන අය ඉන්නවා, නළු නිළියෝ ඉන්නවා. මේ හැම කෙනෙක්ටම අනාගතයේ ටීවී එකේ විතරක් ඇඳිලා බෑ, ගුවන්විදුලියේ විතරක් ඉඳලා බෑ. ඉතින් එයාට තමන්ටම කියලා තමන්ටම වෙන් වෙච්ච වේදිකාවක් හදාගන්න පුළුවන් අයිඩියා හෙල් එකට ආවොත් ඒක තමයි මේ කතා කරන්නේ. ලංකාවේ ජනප්‍රිය බොහෝ දෙනෙකුට වගේම ජනප්‍රිය නැති හැබැයි දක්ෂතා තියෙන ඔබට එන්න පුළුවන්, අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් අයිඩියා හෙල් එකත් එක්ක. ඉතින් එහෙම වුණෝති ඔගොල්ලෝ කවදරි දවසක ජනප්‍රිය සන්නාමයක් හදාගනි. ඔබට විතරක්ම තියෙන ඒ වගේම ඔබ මුදල් උපයාවි, ඔබ අයිඩියා හෙල් එකට වැඩ කරාවි. ඉතින් තවදුරටත් රස්සාවක් නැහැ කියලා ගෙදර ඉන්න එපා. ඔබට අදහස් තියෙනවා නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. එමනම් ජනිත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණේ. ජනිත් රොඩ්‍රිගෝ සාමාන්‍ය අධිකාරී අයිඩියා හෙල්. අපි ඊළඟ දවසකදී කියමු කොහොමද මේ අය ජනප්‍රිය චරිත බවට පත් වෙලා තියෙන්නේ, මොනවද ඒගොල්ලෝ කරලා තියෙන්නේ, කොහොමද නිර්මාණ තුළින් ඒගොල්ලෝ සාර්ථකත්වයට පත් වෙලා තියෙන්නේ. බොහොම සුදි ජනි සුදි ආදර්ශ.